आई थिंक हेलोदेव एडुकेशन ने के ट्यूटोरियल सीरियल से के एनिमेशन ट्यूटोरियल सीरियल सीरियल से अत के एक तो लाइन ने फल हैमोम आईबॉन के ला पीली करना आई थिंक आधा अपिक कथा करने अन्य में एनिमेशन वाला रोटेशन संबंध वाई में रोटेशन वाला स्मूथिंग एक अने अपिक एनिमेशन ने का रोटेशन ने का विधि टा में एनिमेशन ने दूना रवस से अभी पड़ी में एनिमेशन ने का हरियट में रनवेन ने क्या ने एक विधि है कटर रनवेन ना පොඩ්ඩක් ස්මූත් කරන්න ඕනේ ඇනිමේෂන් එක. ඉතින් අපි ඒ ගැන අද කතා කරනවා. ඊට අමතරව අපි ඇනිමේටර් කියන එක අර කලින් අපි කතා නොකරපු මේ දේ, ඒ කියන්නේ මෙන්න මේ ඇනිමේටර් කියන වින්ඩෝ එකේ මේ ඇනිමේෂන් කන්ට්‍රෝල් එක ගැන ටිකක් කතා කරනවා. පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් එක්ක මේ ඒක ගැන කතා කරනවා. ඉතින් මම මුලින්ම අද මේ ඇනිමේෂන් කන්ට්‍රෝල් එක ගැන පොඩ්ඩක් හඳුන්වලා ඉන්නම්. මේ ඇනිමේෂන් සීරීස් එකේ මේ එතකොට ඇනිමේටර් කන්ට්‍රෝල් එකෙන් කරන්නේ අපි මේ මුලින්ම හදාගත්ත අපිට ඔයාලට මතක ඇති අපි මේ වගේ එක එක ඇනිමේෂන් ක්ලිප්ස්, ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එකක් ගත්තොත් අපි මේ මුලින්ම අපි හදාගත්ත එක එක ඔබ්ජෙක්ට් වලට, ඔබ්ජෙක්ට් උඩ පහළ යන වගේ දේවල් වලට ඇනිමේෂන් පොඩි පොඩි ඇනිමේෂන් ක්ලිප්ස් හදාගත්තා. හැබැයි ඒ ඒ ඒ වගේ දෙයක් තනි ඔබ්ජෙක්ට් එකකට තමයි යූස් කරේ. හැබැයි මේ අපි හිතමු මේ වගේ ඩ්‍රෝන් එක කියලා, මේ ඩ්‍රෝන් එක චලනයන් කීපයක් තියෙනවා. උදාහරණයකට अब मे ड्रोन गेम गत् मे मेके मेन मे मेती तटु हतर कैरगेनोने ये गम अभी मेक वमट दकुंट हरवदी मेन मेवागे एलवेन एलवेन इवा रोटेशन ये दीवा वेन्नोने थिंग ओ हेम दे ड्रोन अतले वेन्नोने मे ड्रोन तनी ऑब्जेक्ट मेन मे मेतन तीन तनी ऑब्जेक्ट ओ हेम एनिमेशन का वेन्नोने एवना अभी मे ओट हेम एनिमेशन का මේකේ තනි animation clip එකකින් කරන්න බෑ. මොකද මේ තනි animation clip එකක් play වෙද්දී එතකොට ඒකෙත් අපි කරන හැම වෙනස්කමක්ම එකවර play වෙන්නේ. එතකොට අපිට තටු කරන කෙන ගමන් අපිට වමට දකුණට හරවද්දී මේ මේ විදිහට ඇලවෙන්න හදන්න බෑ animation clip එකකින්. ඉතින් ඒකට තමයි මේ විසඳුමක් විදිහට තියෙන්නේ animation controller කියන එක. animation controller එකෙන් කරන්නේ මෙන්න මේ වගේ animation clips ගොඩක් එකතු කරලා එක තැනකට ගෙනල්ලා අපි දෙන කමාන්ඩ්ස් වලට, ඒ කියන්නේ අපි කරන මේ එක මේ අපි කීබෝඩ් එකෙන් දෙන ඉන්පුට්ස් වලට අනුව අපි මේ animation එක 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 clips play කරනවා. ඒ කියන්නේ අපි හිතමු WASD වලින් මේ drone එක මේ run කරනවා කියලා. එතකොට අපි මෙතන A වලින් A button එක click කරාට පස්සේ එහෙම නැත්නම් මේ horizontal axis එක एक्सीस्से की मे कंट्रोल का कंट्रोल बटन का क्लिक कराट पास मे बटन का प्रेस कराट पास मे वालट वमट हो दकुनट मे विधिट ड्रोन का पोडक एलवेन होने अने वमट हो दकुंट एलवेन अभी एवेला ट्रग्गा प्रोग्राम में लिया पुल मेक रोटेशन मध्य अक्षय वट रोटेशन मे विधिट इसड अक्षय वट रोटेशन का එන විදිහට ලියන්න පුළුවන්. ඒ වුණාට අපි මේ වගේ සරල දෙයකදී එහෙම කරන්න පුළුවන්. ඒ වුණාට සමහර වෙලාවට මේ මිනිස්සෙක් හැරෙන දෙයක්, මිනිස්සෙක් ඇවිදින දෙයක් වගේ දෙයකදී අපිට මේ ඒ වගේ දෙයක් ප්‍රෝග්‍රෑම් එකකින් ලියන්න අමාරුයි. ඉතින් හොඳම දේ තමයි animation clip එකක් පාවිච්චි කරන එක. ඉතින් අපිට ඒ වෙලාවට කරන්න ඕනේ clip එක play කරගන්න එක කරන්න පුළුවන් මෙන්න මේ animation control එක හරහා. ඉතින් animation control එක කියන්නේ මෙන්න මේක ඇත්තටම. මෙන්න මේක එතකොට animation control එක open වෙන්නේ මෙන්න මේ animator කියන window එක ඇතුලේ. අපිට මේකත් floating window එකක් විදියට ඕනේ තැනක ගිහිල්ලා place කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට මම මෙතනින් place කරගන්නම් දැන්ට. ඉතින් animation මේ control එක open වෙන්නේ මෙන්න මේ animator කියන window එක ඇතුලේ. ඉතින් අපි දැන් බලමු animation control එක කියන්නේ මොකද්ද කියලා. මම මුලින්ම මේ අලුතෙන් animation control එකක් හදා ගන්න. animation control එකක් හදන්න ඔයාලට පුළුවන් create මේ ගිහිල්ලා right click කරලා create කියන එකට ගිහිල්ලා එතනින් animation controller කියන එක click කරන්න. ඊට පස්සේ අපිට කැමති නමක් දෙන්න පුළුවන් ඒකට. මං දෙන්නම් drone idle කියලා. drone controller කියලා දෙන්නම්. ओपन करा पास
මෙතන animation මේ control එක මම double click කරාට පස්සේ එකපාරට open වුණා. දැන් කලින් මේක තිබ්බේ. මම මේක double click කරාම මේ animation control එක open වුණා. හැබැයි මේ animation control එකේ මුකුත්ම නැහැ. ඒ කියන්නේ මේක hiss. මෙතන තියෙනවා any state කියලා එකක්. එතකොට මෙතන තියෙනවා entry and exit. ඒ කියන්නේ animation එක පටන් ගන්න තැන මේ animation එක ඉවර වෙන තැන. එතකොට මේක ගැන හිතන්න යන්න එපා. ඒක මේ මෙතන ඒ කියන්නේ කතා කරන්න ලොකු මෙතනට වැදගත් දෙයක් මේ. එතකොට මේ entry කියන එක අද කතා කරන්න basic දේවල් එක කතා කරොත් අපි කතා කරන්නේ මෙන්න මේ කොටස් දෙක හරහා සිද්ධ වෙන animation එකක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් entry එකක් කියන එක ඔයාලා දන්නවා. ඉතින් මේ අපි animation එක පටන් ගන්න තැන. එතකොට මෙතනින් animation එක පටන් ගත්තට පස්සේ මෙතනින් ඉවර වෙනවා නම් ඒ අතරමැද අපිට පුළුවන් තව එක එක අපිට ඕනේ කරන විදිහේ animations add කරන්න. එතකොට අන්නේ ඇඩ් කරන animation වලට තමයි මෙන්න මේ animation clips කියන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ clip එකක් ඔහොම drag and drop කරගන්න මෙන්න මේ වගේ තැනකට. එතකොට ඔයාලට වෙනවා tag ගාලා මේ තැනට place වෙලා මේ වගේ මේකක් state එකක් create වුණා අලුතෙන් animation එකක් animation clip එකත් එක්කම animation clip එක මෙතෙන්ට join වෙලා. එතකොට මේ ඒක ඔයාලා ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ වුණාට ඔයාලට මම මේක අයින් කරගෙන මං ආයෙත් ඔයාලට දැන් මේ අලුතෙන් animation මේ state එකක් හදා ගන්න ඕන නම් අපි කියන්නේ මෙතනට animation state එකක් කියලා මේ හදා ගන්න එකට. එතකොට ඔයාලට පුළුවන් empty animation state එකක් හදා ගන්න. තව තියෙනවා මේ from new blend tree. ඒ කියන්නේ මේ blend tree animation ගොඩක් එකතු කරලා තනි state එකකට දාලා හදන්න තියෙනවා. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. අපි දැනට මෙන්න මේ empty animation state එකක් create කරමු. එතකොට ඔයාලට පේනවා මෙතන මම create කරා animation state එකක්. හැබැයි මෙතන මේක click කරාට පස්සේ මෙන්න මෙහෙම පෙන්වනවා inspector panel එකේ පෙන්වනවා details ටික. animation මේ state එකේ details ටික. එතකොට මෙතන motion. motion කියන තැන තමයි අපි තෝරන්න තියෙන්නේ animation clip එක. අපි play කරන්න ඕනේ මේක මේ state එක play වෙද්දී ඒක ප්ලේ වෙන්න ඕනේ animation clip එක තෝරන්න තියෙන මෙතන. එවන දැන් මතකද ඇති අපි මේක මෙහෙම drag and drop කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන idle කියලා එකක් තියෙනවා. මොකද අපි මේ idle කියන animation clip එක ඇදලා දැම්මට පස්සේ තමයි මෙන්න මේ state එක හැදුනේ. හැබැයි මම මේක custom හදාගත්තේ. මේ දැන් තියෙන state එක custom හදාගත්තේ. එතකොට මම ඕක හදාගත්තට මම මේකට add කරලා නැහැ කිසිම animation clip එකක්. ඉතින් මම මේක මේ කොයි වෙලාවෙ play කරොත් ප්ලේ වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ මම මුලින්ම මේක කරන්න ඕනේ කැමති animation clip එකක් තෝරගන්න ඕනේ. මම දැන් මෙතන මේ project එකේ ගොඩක් animation clips තියෙනවා. එක එක වැඩවලට ගත්තෙව්වා. ඉතින් මම මෙතනින් idle කියන animation clip එක තෝරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඉතින් idle කියලා animation clip එකක් මෙතන select වුණා. ඊට පස්සේ මෙතන මේ තව මේවත් parameters වගේක් තියෙනවා. ඒ තමා ස්පීඩ්ස් කියන ස්පීඩ් කියන එක. ඒ කියන්නේ මේ animation එක play වෙන ස්පීඩ් එක. මේ animation එක play වෙන ස්පීඩ් එක කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි මෙතන ඔයාලට මතක ඇති මේ animation clip එක ඔයාලට මට මේ මෙතනින් පෙන්නන්නම් මං. එහා display එකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මං හදාගෙන තියෙන්නේ. එතකොට රීසයිස් කරගන්න බැයිද? කොහොමද? මෙහෙම පෙන්වන්නම්. animation clip එක මේ විදියට හදාගෙන තියෙනවා. එතකොට මේ හදාගෙන තියෙන animation clip එකේ ඔයාලට වෙනවා මෙතන start time එක මේ ස්ටොප් ටයිම් ඒ කියන්නේ අවසානට මම මේක හදලා තියෙන විනාඩි දෙකක් නෙමෙයි තප්පර දෙකක් ඇතුළත ප්ලේ වෙන්න තමයි මම මේ animation එක හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ animation clip එකේ speed එකක් ගත්තාම speed කියලා තියෙන මෙන්න මේ speed එක කියන්නේ ඔන්න ඔය තියෙන normal speed එක කියන්නේ default value එකම තමයි. එතකොට මේ අපි මෙතන ස්පීඩ් එක එකට වඩා වැඩි කරනවා කියන්නේ අර තියෙන තප්පර දෙක ඇතුලේ මේ රන් වෙන එක ඒ කාලේ අඩු වෙනවා. ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා ඒ animation එකේ. ඒක
මේ ලොකුට හිතන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. එතකොට මෙතන තව මේ පැරමීටර්ස් වගේ තියෙනවා, motion times, mirror. mirror කියන්නේ අපි නිකන් කණ්ණාඩියකින් බැලුවම animation එක වෙනස් වෙන විදිහ වගේ, ඒ වගේ idea එකක් ගන්න. cycle offset කියලා තියෙනවා, foot IK. මේක මේ පාවිච්චි කරන්න අපි 3D object එකක් හෝ 2D එකක් මේ ඇවිදිනවා පොළවක, ඇවිදිද්දි වගේ දෙයකදී අපි කකුල් පොළවේ ස්පර්ශ වෙන විදිය හරියටම මේ සෙට් කරත් තමා පොඩ්ඩක් ලිමිට් කරගන්න animation එකේ මේ තියෙන දේවල්. ඒක ගැන අපි ඉස්සරහට කතා කරනවා. එතකොට මේ right default එක default value අරගන්න කියලා මේකින් animation clip එකකින්. එතකොට මේ මේ තියෙන values ගැන ඉස්සරහට අපි කතා කරනවා. ඉතින් අදට මම මේ මේ අද මේ animation control එක ගැන කතා කරද්දි කතා කරන්නේ මෙන්න මේ state machine create කරගන්න හැටි විතරයි. ඊට පස්සේ මම මේකේ රොටේෂන් එක, රොටේෂන් animation එක, animation clip එක, පොඩි මේ animation clip එකක් ගත්තාම මේකේ රොටේෂන් එකක් ස්මූත් කරගන්න හැටි, animation curves පාවිච්චි කරලා ස්මූත් කරගන්න හැටි පොඩ්ඩක් කතා කරනවා. පොඩ්ඩක් කියන්නේ ඒ කොටස තමයි මම කතා කරන්නේ. ඊට අමතරව තමයි මම මේ මුලින්ම කතා කරන්න ගත්ත animation control එක ගැන කතා කරන්නේ. ඒතකොට මෙතන state machine ගත්තාම state machine වල අපිට පුළුවන් state machine ගොඩක් හදාගන්න. අපිට කැමති ප්‍රමාණයක් state machine හදලා මේවට animation clips දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දැන් මේ ප්‍රශ්නයක් එනවා ඇති, මේ එකක්වත් හැදුවට මේ ඔක්කොම එකවර ප්ලේ කරන්න පුළුවන්ද, එහෙම නැත්නම් මේවා ප්ලේ වෙන්නේ මොන විදිහටද කියලා. ඇත්තටම මේකට උත්තරේ තමයි අපි මෙන්න මේ 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 තියෙන state machine අපි යම් කිසි රටාවකට, ඒ කියන්නේ අපි ඒක රටාව හදා ගන්න ඕනේ, ට්‍රාන්සිෂන් හදා ගන්නවා මෙන්න මේ විදිහට එකකින් එකකට සම්බන්ධ කරලා. ඊට පස්සේ exit එකට සම්බන්ධ කරමු. උදාහරණයකට පළවෙනියෙන්ම entry එකකින් ආවට පස්සේ මෙයා ළඟට animation එක යනවා. ඊට පස්සේ මෙයාගේ animation එක play වෙලා ඉවර වුණාට පස්සේ මේ transition එක true නොත් මෙන්න මෙතන transition එකට condition දාන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් condition එකක් නැත්නම් automatically මේ animation එකට යනවා. ඊට පස්සේ මේක මේ ඉවර වුණාට පස්සේ play වෙලා ඉවර වුණාට පස්සේ මේකට යනවා. මේකට ගිහිල්ලා මෙතනින් exit වෙනවා. ඊට පස්සේ animation එක නවතිනවා. එහෙම වලට හදා ගන්න පුළුවන්. එතකොට මේක තමයි සරලම කතාව මේ animation animation control එකේ. එතකොට ඇත්තටම කිව්වොත් මේක මේ animation control එකේ state ඔය විදිහට මේ කියන්නේ රටාවකට තියලා පාලනය කරනවම නෙමෙයි කරන්නේ. අපි මේකට ප්‍රෝග්‍රෑම් එකක් යූස් කරනවා. ගොඩක් වෙලාවට අපි මේ ප්‍රෝග්‍රෑම් වලින් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති parameters කියලා තියෙනවා. parameters අපිට add කරගන්න පුළුවන්. float, integer, boolean, bool, trigger ඔය වගේ දේවල්. parameters වර්ග හතරක් තියෙනවා. මේ float වගේ එකක් පාවිච්චි කරනවා මේ අපිට speed එකට int a boolean ඒ අදාළ කාර්යයේදී අපිට මේ වගේ parameters use කරන්න වෙනවා. එතකොට මේ තියෙන parameters හතරෙන් එකක් use කරන්න වෙනවා. ඒවා අපි ඉස්සරහට මේ practical part වලදී අපිට හම්බ වෙනවා මේ දේවල් හැම එකක්ම. එතකොට මම දැන්ට කියන්නම් පොඩි උදාහරණයක් දෙන්නම්. අපි දැන් මෙතන මේ state එකක් delete කරනවා මම. මේ මේ මම මෙහෙම ට්‍රාන්සිෂන් එකක් දාන්නම්. මෙහෙම ට්‍රාන්සිෂන් එකක් දාලා මෙන්න මේ new bool කියන එක මම මෙතන create කරා. new bool මම ඒකේ නම් වෙනස් කරන්නම්. is active. is active කියලා මම නම් වෙනස් කරනවා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ට්‍රාන්සිෂන් එකට අදාළ මේ පොඩි ඊතලයක් වගේ තියෙන එක ක්ලික් කරන්න. මේ ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන මේ ඉන්ස්පෙක්ටර් පැනල් එකේ පෙන්නනවා මේ එකට අදාළ ට්‍රාන්සිෂන් එක වෙන විදිහ. එතකොට මෙතන කන්ඩිෂන් එකක් විදිහට අපිට ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ තෝරගන්න මේ is active කියන පැරමීටර් එක. පැරමීටර් එක true දැම්මුත් එතකොට වෙන්නේ මෙන්න මේ මේක ප්ලේ වෙනවා ඉවර වෙද්දිම පැරමීටර් එක true වෙලා තිබ්බොත් එයා මෙන්න මේකට ප්ලේ කරනවා. ඒ කියන්නේ මෙයා මෙහෙම වෙනවා, එන්ට්‍රි එකෙන් ඇවිල්ලා මෙයා ප්ලේ කරනවා. ප්ලේ කරලා ඉවර වෙනවත් එක්කම මෙයා චෙක් කරනවා මෙන්න මෙතන තියෙන මේක හරහා මෙතෙන්ට යන්න බලනවා. යන්න බලද්දි මෙතන දීලා තියෙනවා පැරමීටර් එකක්. පැරමීටර් එකක් මේ කියන්නේ මේ මෙතන සිලෙක්ෂන් එකක් දීලා තියෙනවා මෙයා ට්‍රූ වුණොත්, is active කියන එක ට්‍රූ වුණොත් විතරක් මෙන්න මේක ප්ලේ කරන්න කියලා. එහෙම නැත්නම් මෙයා මෙයාම ප්ලේ වෙවි ඉන්නවා. ආය හෝ එකපාරක් ප්ලේ වෙලා නවතිනවා. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ එක එක සයිකල් රවමවා වලින් මේ ඒ ටික වෙනස් කර ගන්න පුළුවන්.
එක පාරක් හෝ කීප වතාවක් ලූප් එකක් විදිහට ප්ලේ වෙන එක අපිට මේකේ ඇනිමේෂන් ක්ලිප් එකෙන් වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේකට යනවද නැද්ද කියන එක තීරණය කරන ට්‍රාන්සිෂන් එකට අපි කන්ඩිෂන් පාවිච්චි කරනවා. කන්ඩිෂන් එක බූලියන් ටයිප් එකෙන් දාන්න පුළුවන් ට්‍රූ ෆෝල්ස් ඒ විදිහට සිලෙක්ට් කරලා තිබ්බ. දැන් අපි ආයේ මෙතන ඉඳන් ට්‍රාන්සිෂන් එක මෙතෙන්ට දානවා. මේක ප්ලේ වෙලා ඉවර වුණ ගමන් ආපහු මෙතෙන්ට එන්න. ඒකට අපි මේ කන්ඩිෂන් එකක් දෙමු. ඒ තමා මෙන්න මේක ෆෝල්ස් වුණොත් මේක මෙහෙමයි වෙන්නේ. එතකොට මෙතනින් මේ ප්ලේ වෙලා ඉවර වෙද්දී මෙයා චෙක් කරනවා අර දීපු මේ පැරාමීටර් එක ට්‍රූද ෆෝල්ස්ද, මේ බූලියන් මේ බූලියන් එක ට්‍රූ වෙලාද ෆෝල්ස් වෙලාද. ට්‍රූ වෙලා නම් මෙයා මේක දිගේ මෙතෙන්ට ඇවිල්ලා මේක ප්ලේ කරනවා. මේක ප්ලේ කරලා ඉවර වෙලත් ආයෙ චෙක් කරනවා මෙයා ට්‍රූද ෆෝල්ස්ද කියලා. ට්‍රූ නම් යන්නේ නැහැ, ආයෙ මේක ප්ලේ වෙනවා හෝ නවතිනවා. ඒ අපි දීලා තියෙන විදිහට අනුව, ඒ කියන්නේ අපි සෙටින් හදලා තියෙන විදිහට අනුව එක්කෝ නවතිනවා එක්කෝ දිගටම ප්ලේ වෙනවා. එහෙම නැත්තම් මේක ෆෝල්ස් වෙලා තිබ්බොත් අපි දැන් මෙතන කන්ඩිෂන් එක දීලා තියෙනවානේ ෆෝල්ස් කියලා. එතකොට මෙන්න මේක දිගේ ආපහු මෙතෙන්ට යනවා. ඕක තමයි සරලම වෙන්නේ. හැබැයි දැන් අපි ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරනවා කියවනේ. ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරන්න හේතුව තමයි අපිට කවදාවත් මෙන්න මේක මේ ට්‍රූ ෆෝල්ස් වෙනස් කරන්න බෑ. අතින් අපි ගේම් එක ප්ලේ කරන ගමන් මෙතන මේ ඇනිමේටර් එකට ඇවිල්ලා මේ අපිට වෙනස් කරන්න බෑනේ. යුනිටි එඩිටර් එකේ තියාගෙන මේනේ අපි ගේම් එකක් ප්ලේ කරන්නේ. එහෙම ප්ලේ කරාත් අපිට මේක අතින් ඇක්ටිව් ඉනැක්ටිව් මේ ක්ලික් කර කර ඉන්න බෑනේ අතින් කොහොමත් ගේම් එකක් ප්ලේ කරද්දි. ඉතින් අපි මේක ප්ලේ කරන්න ඕනේ, එක්කෝ ප්ලේ වෙන්න ඕනේ ඔටෝම, මේ ඔටෝම මේක ටික් එක වැටෙන්න ඕනේ හෝ ටික් එක අයින් වෙන්න ඕනේ. අපි හිතමු මේ මිනිස්සෙක් ඇවිදගෙන යනවා, ඇනිමේෂන් එක තියෙනවා. ඇනිමේෂන් මිනිස්සෙක් නෙමෙයි, වාගේ කැරක්ටර් එක ඇවිදගෙන යනවා. ඇවිදගෙන යද්දී එනිමි කෙනෙක් හම්බ, එනිමි කෙනෙක් ඉස්සරහට එනිමි කෙනෙක්ගේ ඇඟේ වදිනවා. එනිමි කෙනෙක්ගේ ඇඟේ වැදුන ගමන් ඔයාට ඕනේ මේ පිටිපස්සට පයින් ඇනිමේෂන් එකක් හදන්න. දැන් ඔයා ඒ ඇනිමේෂන් එක මෙන්න මෙතෙන්ට දාලා තියෙනවා කියලා හිතන්නකෝ. ඔයා මෙන්න මේ ස්ටෙට් එකට ඇනිමේෂන් එක දාලා තියෙනවා. හැබැයි ওই පිටිපස්සට මේ ප්ලේයර් පිටිපස්සට පයින් ඇනිමේෂන් එක මෙතන තිබ්බට දැන් හැප්පුණොත් තමයි පිටිපස්සට පයින්න ඕනේ. ඒතර හැප්පෙන එක හැප්පුණ ගමන් ඔයා මේක ට්‍රූ කරන්න ඕනේ. ඒ කියන්නේ හැප්පුණ ගමන් ප්‍රෝග්‍රෑම් එකෙන් අපි කියන්න කොලයිඩඩ් මේ කොලිෂන් ඩිටෙක්ෂන් කියලා කියනවා අපි ඒකට. ඒ දේවල් මේ ඉස්සරහ ටියුටෝරියල් වලදී හම්බ වෙනවා ගොඩක් මේ ඒ දේවල්. ඒතකොට දැන් මේ මං හිතන්නේ ක්‍රියේට් විත් කෝඩ් එකේ යන ලෙසන් සීරීස් එකෙත් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒ ප්‍රෝග්‍රෑමින් පාර්ට් මේකට යූස් කරන්න. මං කියලා දෙනවා ඊළඟ ටියුටෝරියල් එකේ මේකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක. එතකොට අපි මේක ප්‍රෝග්‍රෑම් එකකින් ට්‍රූ කරනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකකින් ට්‍රූ කරපු ගමන් මෙයා ටක් ගාලා මේ ඇනිමේෂන් එක ප්ලේ කරනවා. ඊට පස්සේ ආපහු අපි අර එනිමිගේ හැප්පිලා පිටිපස්සට වැටුණාට පස්සේ මේ එනිමි ළඟ නැහනේ. ඒ කියන්නේ එනිමිගේ ඇඟේ වැදලා තිබ්බ එක අයින් වුණා. ඒ කියන්නේ අර කොලිෂන් එක නැති වුණා. ඊට පස්සේ ආපහු කොලිෂන් එක නැති වෙද්දිම මේක ෆෝල්ස් වෙන්න ඕනේ. මෙන්න මෙතන තියෙන ටික් එක අයින් වෙන්න ඕනේ. අයින් වුණ ගමන් ආපහු මෙන්න මේ ට්‍රාන්සිෂන් එක වැඩ කරනවා. මේ පල්ලෙහා මේ ඇනිමේෂන් එකේ ඉඳන් ආපහු නෝමල් තිබ්බ ඇනිමේෂන් එකට යනවා. ඉතින් ඔන්න ඔය වගේ වැඩ තමයි අපි මේ ඇනිමේෂන් කන්ට්‍රෝල් එකේදී කරගන්නේ. මම මේ සරල කතාවක් කිව්වේ. ඉතින් ඕක තමයි මේ සරලම ඇනිමේෂන් කන්ට්‍රෝල් එකේ වෙන්නේ. එතකොට තව මෙතන ක්‍රියේට් ස්ටේට් empty හදාගෙන මෙවුවා මේ ඩිෆෝල්ට් ලේයර් විදිහට සිලෙක්ට් කරගත්ත හැකි. මෙතන ඩිෆෝල්ට් කියන්නේ පළවෙනියෙන්ම ප්ලේ වෙවි තියෙන එක. ප්ලේ වෙන්න දාන්නේ පළවෙනියෙන්ම අපි ඇනිමේෂන් එක ප්ලේ වෙනවා නම් එන්ට්‍රි එකෙන් පස්සේ ඊළඟට ප්ලේ වෙන ඇනිමේෂන් එක ඩිෆෝල්ට් එකක් විදිහට තමයි දෙන්නේ. ඒතර මෙතනින් පස්සේ තමයි එක එක අපි ඇනිමේෂන් ක්ලිප්ස් ඇඩ් කර කර අපි එක එක විදිහට හදාගන්න ඇනිමේෂන් මේ කන්ට්‍රෝල් එක. ඉතින් අපි ඩිෆෝල්ට් එකත් වෙනස් කරගන්න පුළුවන්. මෙතන රයිට් ක්ලික් කරලා සෙට් ඇස් ඩිෆෝල්ට් ස්ටේට් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඩිෆෝල්ට් ඇනිමේෂන් ස්ටේට් එක වෙනස් වෙනවා. ඉතින් ඒ ගැන මේ මං ආයේ ඊළඟ ටියුටෝරියල් එක කතා කරන්නම්. එතකොට මම මෙතන දුන්නේ පොඩි හැඳින්වීමක් විතරයි. ඉතින් දැන් අද ඒ කියන්නේ මං කරන්න ආපු ප්‍රධාන පාට් එක තමයි මෙන්න මේ වගේ මේ ඩ්‍රෝන් එක මේ තටුවක්, මේ පොඩි තටුවක් ගත්තාම ඔය තටු කැරකෙද්දි පොඩි පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. උදාහරණයකට මෙහෙම කැරකෙලා වටයක් සම්පූර්ණ වුණාට පස්සේ පොඩ්ඩක් ස්ලෝ වෙලා ටික වෙලාවක් තිබිලා
ටෙස් කරලා බලලා තියෙනවා නම් වෙලාත් ඇති. ටික වෙලාවක් තිබිලා තමයි අපහු මේක ඇනිමේෂන් එක ප්ලේ වෙන්න පටන් ගන්නෙ. එතකොට ඕක ප්‍රශ්නයක්. මොකද මේ තටුවක් එහෙම නැවති නැවති කරගෙන එක ස්වභාවික දෙයක් නෙමෙයි. ඉතින් අපි මේක මේ අර ස්වභාවික විදියටම රන් වෙන්න තියෙන්න ඕනේ. ඉතින් අපි මුලින්ම කරගන්න ඕනේ තටුවට අදාළ ඇනිමේෂන් ක්ලිප් එක හදාගන්න. දැන් මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. මම කලින් හදාගත්ත එකක් තියෙනවා. කලින් හදාගෙන ස්මූත් කරපු ඇනිමේෂන් ක්ලිප් එකක් තියෙන්නේ. අපි බලමු මේක කොහොමද ලස්සනට ප්ලේ වෙන්නේ කියලා. වෙනම් පොඩ්ඩක් මේ මගේ මැෂින් එක මේ වෙද්දි ස්ලෝ වෙලා තියෙන්නේ. ඒකයි මේ පොඩ්ඩක් නිකන් ස්ලෝ වෙලා වගේ පේන්නේ. මං ඇනිමේෂන් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්නම්. ඔයාලට වෙන පොඩ්ඩක් ස්පීඩ් එක මම වැඩි කරගත්තා. ඉතින් ওই විදිහට ඒ කියන්නේ අර නවතින්න නැතුව, ඒ කියන්නේ මේක වටයක් කරගිලා නැවතිලා ආයේ වටයක් කරගෙන එක ස්වභාවික නෑ. ඉතින් ස්වභාවික විදියට කරගෙන නම් මේක එක දිගටම කරගෙන ඕනේ. ඉතින් ඕක මේ ස්මූත් කරගන්න වැඩක්. ඒක සාමාන්‍යයෙන් මේ ඇනිමේෂන් එකක් ඇනිමේෂන් ක්ලිප් එකක් හදලා ඇනිමේෂන් ක්ලිප් එක ස්මූත් කරගන්න ඕනේ. ඒකට පාවිච්චි කරනවා අපි කර්වුස් කියලා කියන්නේ ඇනිමේෂන් කර්වුස්. එතකොට ඇනිමේෂන් කර්ව් එකක් පාවිච්චි කරන විදිහ, ඇනිමේෂන් කර්ව් එක තියෙන කතාව පොඩ්ඩක් මේ පැහැදිලි කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්නයි ඒ ඇනිමේෂන් ස්මූතින් කරන විදිහ කියලා දෙන්නයි තමයි අද මේ ටියුටෝරියල් එක පටන් ගත්තේ. ඉතින් මං දැන් අලුතෙන් ඇනිමේෂන් ක්ලිප් එකක් හදන්නම්. මම මේකේ තියෙන ඇනිමේට එකේ කැරක්ටර් කියන එක අයින් කරලා අලුතෙන් හදපු ඩ්‍රෝන් කියන එක දාන්න. මේ ඇනිමේටර් කියන එකට කැරක්ටර් කියන ඇනිමේෂන් කන්ට්‍රෝල් එක අයින් කරලා මං අලුතෙන් හදාගත්ත ඩ්‍රෝන් කන්ට්‍රෝලර් කියන මේ කැරක්ටර් කන්ට්‍රෝල් මේ මොකද්ද ඇනිමේෂන් කන්ට්‍රෝල් එක දාන්නම්. ඇනිමේෂන් කන්ට්‍රෝල් එක දැම්මට පස්සේ දැන් ඔයාලට පේනවා මම මෙතන මුකුත් ඇනිමේෂන්වත් ඇඩ් කරලා නැහැ. අයිඩල් එක තියෙනවා. අයිඩල් එකත් අයින් කරගන්නම්. දැන් මෙතන සාමාන්‍ය විදිහට ඇනිමේෂන් කන්ට්‍රෝල් එකක් තියෙනවා. කිසිම දෙයක් මම ඇඩ් කරලා නැහැ ඇනිමේෂන් ක්ලිප් එකක්වත්. ඉතින් මං ඇනිමේෂන් ක්ලිප් එකක් දැන් ඇඩ් කරගන්නවා, හදා ගන්නවා අලුතෙන්ම. ඇනිමේෂන් ක්ලිප් එකක් මං අලුතෙන් මේක අරන් ඇවිල්ලා මේ විදිහට මේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ක්‍රියේට් කියලා ක්ලික් කරලා අලුතෙන් ඇනිමේෂන් එකක් හදා ගන්නවා. drone i animation anim කියලා දාන්න. drone idle anim animation එකක් හදාගත්තා. දැන් අපිට ඔයාලට මතක ඇති මම මෙතන කිව්වා මේ record කියන button එක click කරලා අපිට පුළුවන් ඕනනම් මෙන්න මේ තියෙන ඒවා rotate කර කර ඕනෑගෙන් හදා ගන්න ඕන විදිහට. මේ විදිහට time select කර කර ඕනෑගෙන් හදා ගන්න පුළුවන්. ඒ වුණාට මේ ඒක දැන් මෙතනදී කරන්න බෑ. මොකද මේ එහෙම කරද්දි පොඩ්ඩක් සමහර වෙලාවට මොකද මෙතන රොටේෂන් එකක් කරන්නේ එකම තැන තියෙන මෙන්න මේ තටුවල. ওই තටු ටික එකම තැන තියෙන්න ඕනේ. අපිට මේ අතින් කරගවලා රොටේෂන් මාක් කරනවට වඩා සාර්ථකයි අපි මෙන්න මේ ටික සිලෙක්ට් කරලා. මම මේ කන්ට්‍රෝල් එකක් මේ ප්‍රෙස් කරගෙන තමයි සිලෙක්ට් කරන්නේ මේ ඔබ්ජෙක්ට් ටික. එහෙම නැත්තම් ඊට වඩා ලේසි මට ට්‍රාන්ස් බොඩි රූට් ට්‍රාන්ස්ෆෝම්. අපිට ඕනේ රොටේෂන් එක, පොසිෂන් එක මම වෙනස් කරන්නේ නැහැ. රෝටර් 1 2 3 4 මේ තුනේම ට්‍රාන්ස්ෆෝම්
රොටේෂන් එක. ඇඩ් කරගන්න. ට්‍රාන්ස්ෆෝම් රොටේෂන්. දැන් ඔයාලට පේන ඇති මම මෙතන අන්තිම එකයි මේ පළවෙනි එකයි සමාන මේ values වලින් ඇඩ් වෙලා තියෙනවා. මම මේ අවසාන එක ඩිලීට් කරනවා. මොකද අපිට ඕනේ ඒක නෙමෙයි. ඊට පස්සේ මං මෙන්න මේ තියෙන ඔක්කොම value ටික තප්පර 30ක් වගේ ගෙනිහිල්ලා වෙනස් කරනවා. අපි දැන් මේක වටයක් කරගෙනවා කියන්නේ මේ හැම එකක්ම මේ තියෙන්නේ y අක්ෂයේ. y අක්ෂයේ වටා වටයක් කරගෙනවා කියන්නේ අංශක 360ක්. 360ක් කරගුණා කියන්නේ මේ මේක මෙතන ඉඳන් ආපහු ඔය තියෙන රවුමම කැරකිලා ආපහු මුල් පිහිටීමට ඇවිල්ලා කියන එක. 360ක් කැරකුණාට පස්සේ ඔන්න ඔතෙන්ට එද්දි තමා අංශක 360ක් කැරකිලා තියෙන්නේ. z axis එක වටේ කරගෙන තියෙන්නේ. මොකද මේක 90ක් ඇල කරලා තියෙන්නේ. 90ක් වෙනස් කරලා තියෙන නිසා මේ රොටේෂන් වෙනස් කරලා තියෙන නිසා අපි z axis එක තමා උඩට තියෙන්නේ. z axis එක වටේ අංශක 360ක් කරගන්න තමා ඕනේ. ඉතින් අපි ඔක ලියාගමු. ලියාගමු කියන්නේ අපි මේ ඩොප් ෂීට් එකේ දාගමු කීස් ටිකක් අංශක 360ක් කරගුණාට පස්සේ. මෙතෙන්ට මේක 360 කියලා ටයිප් කරලා මේ ඇඩ් කී ෆ්‍රේම් කියන එක ක්ලික් කරලා කී ටික ඇඩ් කරගමු. දැන් ඔයාලට පේනවා ප්ලේ කරෝ තප්පර 30ක් ඇතුළත කැරගෙනවා. හැබැයි ඔයාලට හොඳට බැලුවොත් පෙනේ. ඉන්න මම පෙන්වන්න තව ටිකක් මේක දුර. ඔයාලට පේනවා ඇති නිකන් කැරකිලා ගිහිල්ලා මග හරියේදී නැවතෙනවා ටිකක්. එක තැනකදී නැවතිලා ආයෙ පටන් ගන්නවා. ආයෙට පස්සේ කැරකිලා ස්පීඩ් එක වැඩි වීගෙන ඇවිල්ලා ආපහු අඩු වෙලා එහෙම එක තැනකදී නවතිනවා. ඉතින් ඕක තමයි අපිට ස්මූත් කරගන්න ඕනේ. ඔතන තමයි මේ රොටේෂන් එකේ අවුල තියෙන්නේ. රොටේෂන් කරද්දී පොඩි ප්‍රශ්නයක් එන්නේ. අපි රොටේෂන් කරද්දී මේ මෙන්න මේ කර්වස් කියන එක පාවිච්චි කරනවා. දැන් ඔයාලට පේනවා ඇති. මම මේ ඕල්ට් එකයි shift එකයි ක්ලික් කරගෙන තමයි මම මේ ඕල්ට් එක ක්ලික් කරගෙන අපිට මේක එහෙම මේ ඕල්ට් එක මේ ප්‍රෙස් කරලා left key එක left click එක ක්ලික් කරාට පස්සේ මේ left button එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ curves sheet එකේ ඕන තැනක් මේ විදිහට drag කරගෙන යන්න. ඉතින් මම මේ ඔයාලට පේනවා ඇති මම මෙතන පොඩ්ඩක් කියලා දෙන්නම් මේ වෙලා තියෙන දේ. ඔය විදිහට slow වෙන්න හේතුව ඒකට හේතුව තමයි මෙන්න මේ තියෙන curve එක. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන curve එක පටන් අර ගන්නවා මෙන්න මේ විදිහට පටන් අරගෙන මේ මෙහෙම මේ නිකන් අර ඒක curve එකක් විදිහට යන. ඒ කියන්නේ මේ ඒක වෙනස් වෙනවා. ඒක ඔතන මම මුලින්ම පැහැදිලි කරලා ඉන්නම් මේ මෙතන වෙන දේ. මේ තියෙන්නේ කාලාක්ෂය. මේ තියෙන්නේ කෝණය. ඒ කියන්නේ මෙතන කාලාක්ෂය සහ කෝණය ගත්තාම ඔතන හැදෙන කෝණික ප්‍රවේගයක්. කෝණික ප්‍රවේගය කියන්නේ වෙන්න තාම් පේන්නේ නැද්ද? දැන් පේනවා. ඔයාලට පේනවා දැන් මෙතන තියෙන්නේ කාලක්ෂය තියෙනවා මේ මේ පැත්තට. කාලක්ෂය තමයි x අක්ෂය විදිහට තියෙන කාලක්ෂය. ඒතකොට මේ පැත්තට තියෙන්නේ මේ රොටේෂන් වැලියු එක. ඒ කියන්නේ මේ මොකද්ද මෙතන කෝණය කැරකෙන්න ඕනේ කෝණය. එතකොට ඔයාලට පේනවා ඇති පළවෙනි පටන් ගන්න බිඳුවෙන් ඉවර වෙන්නේ 360 න් 360. මේ වලට මෙතන මේ හරි මේ පේනවා ඇති අංකයක් වැටලා තියෙනවා 360 කියලා. 360 න් තමයි ඉවර වෙන්නේ.
හැබැයි මේක ඔයාලට පේනවා ඇති මේ හරිය දැන් මේක ප්‍රවේගයක්. ප්‍රවේගයක් තියෙන්නේ මේ ප්‍රවේග වක්‍රයක් තියෙන්නේ. ඒ කියන්නේ වක්‍රයක් කියන්නේ අනිවාර්යෙන් එක තැනකදී ප්‍රවේගය වැඩි වීගෙන ඇවිල්ලා ආපහු ප්‍රවේගය අඩු වෙලා මෙතනදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. මෙන්න මේ මේ මෙන්න මේ කියන ලක්ෂ්‍යයේදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. එතකොට ප්‍රවේගයේ බිඳුවක් වෙන නිසා තමයි අර ඔයාලට මෙතන මේ රොටේෂන් එකේදී එක තැනක් නැවතිලා තියෙනවා පේන්නේ. ඉතින් ඔන්න ඕක තමයි මග අරගන්න ඕනේ අපි. මෙන්න මේ බිඳුව වෙලා තියෙන රොටේෂන් එක මග අරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේක අනිවාර්යෙන් කර්ව් එකක් විදියට තියෙන්න බෑ. මේක තියෙන්න ඕනේ සරල රේඛාවක් විදියට. මොකද කෝණික ප්‍රවේගය සමාන වෙන්න ඕනේ හැම තැනකදීම. දැන් මෙතන ඔයාලට බැලුවොත් පේනවා මෙතන කෝණික ප්‍රවේගය කියන එක මම මෙතන කියන්නම්. තප්පරයට කැරගෙන මේ කෝණයනේ. එතකොට තප්පරයක් ඇතුළත මේකේ කෝණය මෙච්චර කැරගෙනවා කියලා කිව්වට දැන් මෙතන මේ හරිය ගත්තොත් මෙන්න මේ හරිය ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙතන කෝණික ප්‍රවේගය කියන්නේ මෙන්න මේ මෙතෙන්ට අඳින මේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය මෙතෙන්ට ස්පර්ශකයක් ඇන්දොත් ඒකේ අනුක්‍රමණය මෙන්න මෙතෙන්ට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණයට වඩා අඩු වෙනවා. ඔන්න ඕක තමයි මේ කෝණික ප්‍රවේගයේ අඩු වෙනවා කියන්නේ. මෙතන උඩට යන්න යන්න මෙන්න මේ විදිහට කෝණික ප්‍රවේගය වැඩි වීගෙන ගිහිල්ලා මේ මේක ෆ්ලැට් වෙනවා කියන්නේ මේ 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 කර්ව් එක ෆ්ලැට් වෙනවා කියන්නේ يعني මේ තලීය විදිහට x අක්ෂයට සමාන්තර වෙන්න වෙන්න ප්‍රවේගය අඩු වෙනවා වෙන්නේ. y අක්ෂයට සමාන්තර වෙන්න වෙන්න ප්‍රවේගය වැඩි වෙනවා. අන්න එහෙම මතක තියාගන්නකෝ. දැන් ඔයාලට පේනවා මේ මැද හරියේදී පොඩ්ඩක් y අක්ෂයට සමාන්තර වෙන්නේ. ඒ කියන්නේ y අක්ෂයේ පැත්තට නැමිලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා මැද්දේදී. ඔයාලට මතක ඇති මේක බලද්දිත් මේ එකපාරට කැරකුණා මුල් ටික. ඉතින් ඒ විදිහට තමයි මෙන්න මෙතනින් කෝණික ප්‍රවේගය වැඩි වුණා එකපාරට. හැබැයි අවසානටම යද්දී මේක x අක්ෂයට තමයි සමාන්තර වෙන්නේ. x අක්ෂයට සමාන්තර වෙනවා. හැබැයි ඔයාලා සරලව තේරුම් ගන්න මෙන්න මේ x අක්ෂයට සමාන්තර යද්දී මෙන්න මේක ප්‍රවේගය අඩු වීගෙන තමයි යන්නේ. ඉතින් මේ ප්‍රවේගය අඩු වීගෙන යනවා කියන්නේ මෙන්න මෙතෙන්ට යද්දී බිඳුවම වෙනවා. අඩු වෙලා මෙතෙන්ට යද්දී ප්‍රවේගයේ බිඳුව වෙනවා. ඒ කියන්නේ හිතන්නෝ තප්පරයකට මෙතනින් මීට වඩා කෝණයක් යන්නේ. දැන් මෙතන මේ මේ මෙතෙන්ට යද්දී මෙයා මෙච්චර දුරක් කෝණේ ගිහිල්ලා මෙන්න මේ මේ කියන කෝණය ගෙවලා ඉවරයි. මේ මේ කාලයේදී මේ කියන කෝණය ගෙවලා ඉවරයි. මෙන්න මෙතන තියෙන කාලයේදී ඔයාලට බැලුවොත් පේන්නේ මේ ඉර දිගේ මෙතෙන්ට ගියාම මෙන්න මේ තියෙන කෝණයට යනකම් ගිහිල්ලා. හැබැයි ඔයාලට පේන්නේ මම මෙතෙන්ට යනවා. මෙතන තියෙන එකේදී මෙන්න මේ කෝණයට ගිහිල්ලා. හැබැයි ඊට පස්සේ එකේදී පුංචි කෝණයක් තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට මම මේ ළඟ ලක්ෂ දෙකක් සැලකුවොත් මෙන්න මෙතනයි ඊට ඉස්සරහා තියෙන අවසාන ලක්ෂයේ සැලකුවොත් මෙතන ලක්ෂය සැලකුවොත් මෙතනදී බිඳුවට ආසන්න අගයක් තමයි ගිහිල්ලා තියෙන්නේ. 360ට ආසන්න අගයක්. ඒ කියන්නේ 360 359 කියමුකෝ. 359. එතකොට මෙතන අපි හිතමු මෙතන තප්පරයක් ඇතුලේ මේක උනේ කියලා. තප්පරයක් ඇතුලේදී ඊළඟ තප්පරයේදී මෙයා 360යි. හැබැයි මෙතන පළවෙනි තප්පරයක් ඇතුළත මෙතන ලොකු වෙනසක් වෙලා තියෙනවා. මේ වගේ තැනක ලොකු වෙනසක් වෙලා තියෙනවා. මේ වගේ තැනක එන පොඩි වෙනසක් තමයි වෙලා තියෙන්නේ. මේ මැද හරියේදී ලොකුම වෙනසක් තියෙනවා. ඔයාලට පේන ඇති මෙතනයි මෙතනයි තියෙන වෙනස මෙතනයි මෙතනයි තියෙන වෙනසට වඩා ගොඩක් වැඩි. ඒ කියන්නේ අනිවාර්යෙන් එතන ප්‍රවේගය වැඩි වෙලා. ඉතින් ඕක මම අර පොඩ්ඩක් මේ ඔයාලා ලොකුවට හිතන්න ඕනේ නැහැ. මොකද මේ ප්‍රවේගයේ කෝණික ප්‍රවේගයේ මේ මේකට අදාළ වෙන්නේ ඇනිමේෂන් වලට. ඒ වුණාට අර සමහර වෙලාවට ඒ කියන්නේ මේක මේ දෙ ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් දැනගන්න තමයි මම පොඩ්ඩක් අර මැතමැටිකල් පාර්ට් එක කිව්වේ. බෝරින් කරගන්න එපා. ඔයාලා ඕන කෙනෙක්ට මේ මේක සරල කරන සරලව මේ ස්මූත් කරගන්න හැටිත් මම කියන්නම්. දැන් අපිට ඕනේ මේක සරල රේඛාවක් කරන්නනේ. අපි ඉතින් මේක කරන්න ඕනේ මෙන්න මේ බෝත් ටැන්ජන්ට්ස් අපි ෆ්‍රී කරන්න පුළුවන් ඕන නම්. ෆ්‍රී කරාට දැන් මේ තියෙන එකේමයි තියෙන්නේ. ඒ කියන්නේ තියෙන හැඩේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි මේ ෆ්‍රී දුන්නට මේ හැම එකක්ම ඊට පස්සේ ෆ්‍රී වුණා. ඒකට තියෙන හැඩේ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් කරන්න ඕනේ ලිනියර්. ලිනියර් මේ කියන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් වෙනවා මේ අපි සිලෙක්ට් කරලා තිබ්බ මේ කර්ව් එක. කර්ව් එක අදාළ ටැන්ජන්ට් ටික සරල රේඛාවක් වුණා. අපි මම මේ දැන් මට ඕනේ මේ එක රේඛාවක් විතරක් නෙමෙයි. ඉතින් මම ඒකට කරනවා මම මේකට ඔක්කොම ටික මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගෙන යනවා. ඔක්කොම සිලෙක්ට් කරලා
මෙතනින් right click කරලා port tangents linear ඔයාලට වෙනවා දැන් මේ හැම තැනකම ප්‍රවේගය සමානයි ඒ කියන්නේ මෙන්න මේ මේ කාල පරාසය ඇතුලේ වැඩි වෙලා තියෙන කෝණය මෙන්න මේ කාල පරාසය ඇතුලේ වැඩි වෙලා තියෙන කෝණයට සමානයි ඒ කියන්නේ අනිවාර්යෙන් ඊළඟ වටේ පටන් ගද්දිත් ඒ ප්‍රවේගයෙන්මයි පටන් ගන්නෙ මේ හැම තැනකම ප්‍රවේගය එකම සමානයි දැන් අපි ප්ලේ කරලා බලමු මේක මොන වගේ මේ අවුට්පුට් එකක් දෙන්නේ කියලා ඔයාලට පේනවා ඇති endless දැන් මගේ මේ PC එක slow වෙලා ඉන්න නිසා පොඩ්ඩක් මේ මෙතන end එකක් වෙනවා වගේ දැනෙනවා ඒ වුණාට මේක endless මේ rotation එකක් තමයි වෙන්නේ ඔයාලට පේනවා ඇති කිසිම එකෙන් නැවතීමක් පෙන්වන්නේ නැහැ කොහෙවත් මේ ඔක්කොම එක දිගට වැඩ කරගෙන යනවා දැන් අර ඉස්සරලා එක තැනකදී slow වෙලා ආයේ speed එක වැඩි වෙලා වෙන කතාව වෙන්නේ නැහැ ඉතින් ඕක තමයි සරලව මේ animation එකක මොකක්ද ඒකට කියන්නේ animation curve එක animation curve එකේ smooth කරන වැඩේ smooth කරන්න අපි ගොඩක් වෙලාවට smooth කරන්නේ rotation වලදී 2D game වලද අපි 2D part එක cover කරයි මේ හසිත අයියා මේ 2D part එක 2D animation part එක කරයි එයා මේ ගොඩක් ඒ පැත්ත experience තියෙනවා ඉතින් මේ එතකොට යත් කියලා දෙයි කොහොමද මේ ඔය rotation එකක් එහෙම smooth කරගන්නේ හොඳටම කියලා එතකොට මේ ඒ රොටේෂන් ස්මූත් කරගන්න ගොඩක් එක මේ 2D වලටත් වැදගත් මේකටත් වැදගත්. එතකොට 3D වලදී තමයි ගොඩක්ම මේ curves වලින් ස්මූත් කරන්නේ. එහෙම නැත්නම් මේ මේ ඩොප් ෂීට් එකේ මේ ස්මූත් කරගන්න පුළුවන් මේ 2D වලදී. 2D වල මේ රොටේෂන් එකදී අපිට කරන්න පුළුවන් එකම රොටේෂන් එක දෙපාරක් ප්ලේ කරාට පස්සේ ගොඩක් වෙලාවට මේ ගොඩක් දුරට රොටේෂන් එක ස්මූත් වෙනවා. හැබැයි මේ දැන් අපිට මේකද මේකේ 3D ඔබ්ජෙක්ට් එකක් නිසා 3D එක කියන්නේ 3 dimension. ඒ කියන්නේ මේ අපිට පේනවා තුන් පැත්තකින් අපිට මේක මාන තුනකින් පේන්නේ. එතකොට අපිට පොඩි අර වෙනස්කමක් මේ වෙද්දි අපිට ඒක ගොඩක් දැනෙනවා. හැට පේනවා හොඳට. ඒක නිසා අපි මේක ගන්නට අනිවාර්යෙන් curve එකෙන්ම smooth කරගන්න පුළුවන්. ඒකයි මේ curve option එක දීලා තියෙන්නේ Unity ලා. ඉතින් අපි මේ මේක පාවිච්චි කරන්න දැනගන්න ඕනේ නිසා තමයි මම පොඩ්ඩක් අර මුල් හරියේදී පොඩ්ඩක් ලොකුවට හැඳින්වීමක් කරේ මේ curves ගැන curves මේ animation curve එකට විතරක් නෙමෙයි ඕක පොදු මොකද මේ animation curve නෙමෙයි මං ඒ කියපු කාරණා ඕනේ ප්‍රස්ථාරයක් ගත්තොත් xy අක්ෂය තියෙන ඕනේ ප්‍රස්ථාරයක් ගත්තොත් ඒ හැම් ප්‍රස්ථාරයකටම පොදි මේ පොදුයි ඒ මං කියපු කාරණා ටික ඔය විදිහට එද්දි මේ ප්‍රවේගය වැඩි වීගෙන යන එක එතකොට ඒකට කියනවා පිතරණයක් කියලා ඒ විදිහට ඒ දේවල් හැම් ප්‍රස්ථාරයකට පොදුයි ඒ වුණාට මේ මම මෙතන animation එක තේරුම් ගන්න දැන් එතකොට ඔයාලට පුළුවන් දැන් ඔයාලා හිතන්නෝ මීට වඩා වෙනස් rotation එකක් කරා මම මෙතන මේ rotation එක මෙන්න මෙහෙම හදන්නම් බිඳුවට රිනේකට වගේ දාලා මෙන්න මේ විදිහට rotation එක හදලා ෆ්ලැට් දැන් ඔයාලට පේනවා මෙන්න මේ මේ මේක මම මේ විදිහට හදාගෙන තියෙන්නේ ඒවට දැන් මෙන්න මේ වගේ තැනකදී ඔයාලට මේක ස්මූත් කරගන්න අර දැනුම ඕන වෙනවා මං කිව්ව කාරණාව දැන් ඔයාලට ඕන නම් මැද හරියද මෙන්න මේ හරියදී ස්පීඩ් එක වැඩි කරගන්න ඔයාලා කරන්න ඕනේ මොකද්ද මෙන්න මෙතනින් එකක් දැම්මා ඔන්න ඔය විදිහට මෙවුවා කරා අන්න ඒ විදිහට මෙන්න මෙතනින් පොයින්ට් එකක් දාලා ඒකත් මෙව කරා. එතකොට ටග් ගාලා මෙතනින් එක පාට ස්පීඩ් වෙනවා. මෙන්න මේ 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 එක පාට y අක්ෂයට මේ සාපේක්ෂව සමාන්තර වෙන්න ගත්ත ගමන් ඕක මේ ස්පීඩ් එක වැඩි වෙන්න ගන්නවා. ස්පීඩ් එක වැඩි වෙලා ආපහු බිංදුවේදී ස්පීඩ් එක අඩු වෙනවා. අඩු වෙලා ආපහු මේක මේ ස්පීඩ් එක ඒ ගිය ස්පීඩ් එක නෙමෙයි ගිය දිශාව වෙනස් වෙලා ආපහු ඒ ස්පීඩ් එකෙන්ම මේ විදිහටම ගලාගෙන යනවා මේක. ඉතින් මේක ඕක සරල මේ කරන්න පුළුවන් අපිට මේ වොච් එක තියෙන ඔරලෝසු බට්ට ඔයාලා දැකලා තියෙයි ඔරලෝසු බට්ටගේ මේ ගිහිල්ලා මං උදාහරණයක් මෙතන මේ animation වලටම ගත් එකක් මම මෙතන කඩුව ගන්නම් කඩුවේ මේ යට කෑල්ල ඔරලෝසු බට්ට කියලා හිතුවොත් ඔයාලට උදාහරණයක් දෙන්නම් මෙන්න මේ විදිහට ඔරලෝසු බට්ට යද්දි මුලින්ම කවදාවත් ඔරලෝසු බට්ටගේ මේ මෙන්න මේ හරියදී ස්පීඩ් එක ටිකක් අඩුයි
මැද හරියේදී ඔටරෝසු බට්ටගේ ස්පීඩ් එක ටිකක් වැඩි. ඊට පස්සේ ආපහු අවසාන හරියේදී ස්පීඩ් එක අඩු වෙනවා. මැද හරියේදී ස්පීඩ් එක වැඩි කොහොම හරි. ඉතින් අපි මැද හරියේදී ස්පීඩ් එක වැඩි කරන එක අපිට ඩොප් සීට් එකෙන්, ඒ කියන්නේ මෙන්න මේ මේකෙන් කරන්න අමාරුයි. ඒකෙන් කරනවා නම් එක්කෝ මේ ඩ්‍රොප්ස් එක ළඟ දදා අපිට පොඩ්ඩක් මේ අමාරු වැඩක් තියෙනවා. ඒක නිකන් හිත හිත අපිට නිකන් කර්වුස් එකෙන් මේ ප්‍රස්ථාරයකින් බලලා අදහස් ගන්න අදහස මේ ඩොප් සීට් එකෙන් ගන්න අමාරුයි. මොකද මේකෙ නිකන් ඩොට් ටිකක්නේ තියෙන්නේ, හිතා ගන්න බෑ අපි මොකද්ද මේ කරේ කියලා. ඉතින් ඒක කරගන්න හොඳම විදිහ තමයි මේ මං කියලා තියෙන කිව්ව animation curve එක. ඔය curve එකෙන් අපිට පුළුවන් අපිට ඕන විදිහට ඕනේ කරන දේවල් වෙනස් කරගන්න. දවල්ට පේනවා මේක ලූප් එකක්නේ, ලූප් එකක් විදියට. එතකොට මේක මෙතෙන්ට යනවා. ඒ ප්‍රවේගයමයි මේ ආනතියට තමයි ප්‍රවේගය කියන්නේ. ප්‍රවේගය කියන්නේ මේ බිඳුවට යන එකට නෙමෙයි. මෙන්න මේ තියෙන මේ x අක්ෂයට දරන ආනතිය තමයි, ආනතියේ tan නගයට තමයි ප්‍රවේගය කියන්නේ අපි. ඇත්තටම මේ මැත්ස් වලදී ගත්තොත් ඒක ප්‍රවේගය කියන්නේ මේ tan නගයට. මේ ඒක ඔළුවට දාගන්න ඕනේ නැහැ. එතකොට මේ ඇල වෙලා තියෙන ප්‍රමාණය අනුව තමයි ප්‍රවේගය වැඩි අඩු වෙන්නේ. මේ ඇල වෙලා තියෙන මේ ප්‍රමාණය අඩුයි නම් ප්‍රවේගය අඩුයි, මේ ඇල වෙලා තියෙන ප්‍රමාණය වැඩි නම් ප්‍රවේගය ගොඩක් වැඩි වෙනවා. එතකොට මෙතන එකම ප්‍රවේගය තියෙන. දැන් මේක ඉවර වෙලා යනවා. දැන් මෙතනින් ඉවර වෙනවා මේක. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ හරියදී ඉවර වෙනවා. ඉවර වුණාට ඕක පටන් ගන්නවා අපහු මෙතනින්. මෙතනින් පටන් ගත්තら ප්‍රවේගය එකමයි. මොකද මේ ඉරේ ආනතිය වෙනස් වෙලා නැහැ. ඉරේ ආනතිය මේ තියෙන මේ රේඛාවේ ආනතිය එකමයි. ඒක නිසා ප්‍රවේගය එකමයි. ඉතින් ඕක තමයි මේ අද මට කතා කරගන්න ඕන වෙලා තිබ්බේ. සරලව වලට තේරුණාද දන්නේ පොඩ්ඩක් මේ මැසේජ් එකක් දාන්න. එහෙම තේරුන්නේ නැත්නම් තියෙනවනම් මම ආපහු පැහැදිලි කරන්න. එතකොට ඔයාලට වෙනවා මේක කොච්චර ලූප් වුණා. මේක මේ ඒ විදිහටම රන් වෙනවා. එතකොට ඔය වගේ තව ඉස්සරහට ඔයාලට ඕනේ ඕනේ විදිහට දැන් මේක වෙනස් කරගන්න පුළුවන්. මොකද මම දැන් අයිඩියා එක කිව්වා මේක මේ රොටේෂන් එකේ කර්ව් එක එකේ තියෙන මේ يعني මැතමැටිකල් පාර්ට් එකත් මම සරලව පොඩ්ඩක් කිව්වා. එතකොට ඔයාලට දැන් ඕනේ වැඩකට මේක පාවිච්චි කරගන්න පුළුවන්. එතකොට දැන් මම මේ animation clip එක හදාගත්තනේ. එතකොට දැන් මට ඕනේ මෙන්න මේ තියෙන ස්ටෙට් එකට ඕකට ওই animation clip එක දාගන්න. ඉතින් ඒ animation clip එක දාගන්නේ මට ඕන නම් මේක drag and drop කරගන්න පුළුවන් මෙතන motion කියන එකට. දැන් ඔයාලට පුළුවන් මේක play කරලා බලන්න. play කරලා බලමු අපි. PC එක මේ වෙලාවේ පොඩ්ඩක් slow වෙලා නිසා නෑ, මැදදි හිර වෙනවා වගේ දෙයක් වෙනවා animation එකේ. ඒ වුණාට මේකේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට කරලා බලන්න පුළුවන් ඔයාලගේ මේ PC එකේදී මේක animation එකේ. ඒ කියන්නේ කිසිම හිරවීමක් නැතුව, ඒ කියන්නේ අර මේ මැදදි කැඩීමක් නැතුව නිකන් කාටවත් හොයන්න බෑ මේක. මේක නතර වෙවි දුවන මේ එක පොඩි කෑල්ලක් මේ හැම වෙලේම ආපහු ප්ලේ වෙන්න කියලා එක හොයන්න බැරි වෙන්න තමයි මේ ස්මූත් කරා කිව්වේ. එතකොට දැන් මෙහෙම ප්ලේ වෙන්න හදාගන්න පුළුවන්. දැන් මේක මෙතන ප්ලේ වෙනවා. එතකොට මම මේක animation මේකෙත් loop time කියලා එක දීලා තියෙනවා. loop time එක දැම්මේ නැත්තම් මේක එකපාරක් ප්ලේ වෙලා නවතිනවා. ඉතින් මම දැන් loop time දැම්ම නිසා මේක එකපාරක් ප්ලේ වෙලා නවතින්නේ නැහැ. loop time දැම්මට පස්සේ අපිට පුළුවන් ඕනනම් අපිට දාන්න පුළුවන් එතන තියෙන එතෙන්ට මේ cycle offset set එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මේක loop වෙන වාර ගාණක් එහෙම ඕනනම් දාන්න පුළුවන්. බිඳුව තිබ්බොත් මේ ඒ කියන්නේ නොනැවතී loop වෙනවා. එහෙම නැත්නම් මෙතෙන්ට ඕන දෙක දැම්මොත් දෙපාරක් loop වෙලා නවතිනවා. ඒක තමයි cycle offset එක කියන්නේ. එතකොට loop time එක මෙතනින් අයින් කර ගන්න පුළුවන් ඕනනම් දාන්න පුළුවන්. එතකොට මෙතන
ඕක ගැන කතා ඔච්චර ඇනිමේටර් එක ගැන දැන් ඇනිමේටර් එක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් අපහු මං හදා ගන්නවා empty state එකක්. තව empty state එකක් හදා ගන්නවා මේ විදිහට දෙපැත්තෙන්. දැන් මම මේ දෙක පාවිච්චි කරන්නේ දෙපැත්තට ඩ්‍රෝන් එක හරවද්දි. ඩ්‍රෝන් එක හරවද්දි ඩ්‍රෝන් එක පොඩ්ඩක් ඇල කරන්න ඕනේ. එතකොට මෙන්න මේ මෙහෙට්ටයි මෙහෙට්ටයි ඇල කරන එක ඔය. ඇල කරද්දි මං තව animation පොඩි clip දෙකක් හදලා මට පුළුවන් මෙන්න මෙතෙන්ටයි දාන්න. හැබැයි මං හදන animation clip එකේ මතක් කරලා මං කරන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මෙන්න මේ loop time කියන එක අයින් කරන්න ඕනේ. මොකද මේ loop time එක තිබ්බොත් මේක හැම වෙලෙම play වෙවි තියෙනවා. අපි දැන් අර button එක ඔබලා මේ button එක ඔබලා හැරෙව්වට පස්සේ play වෙවි තියෙනවා අරකම. එකම animation එක. ඒක නිසා මම මේ loop time කියන එක අයින් කරන්න ඕනේ ඒ clip දෙකේ. එතකොට ඔයාලට පුළුවන් ඒකත් try කරන්න. ඉතින් මේ ඔයාලා පොඩ්ඩක් ඒක කරලා පුළුවන් නම් මේ drone එකට අදාළ animation clip ටික, ඒ කියන්නේ උඩ යන පටන් ගද්දි පොඩ්ඩක් නියන් ගැස්සිලා වගේ පටන් ගන්න එක. එතකොට මේකේ තටු ටික කැරගෙන එක. පැති හතරට හරවද්දි ඒ පැති වලට ඇලවෙන එක. එතකොට තව බාද්දි මේක මේ drone එකක් පල්ලෙහාට ගද්දි වෙන වෙනස්කම්. එතකොට ඔයාලට පුළුවන් drone video එකක් බලලා ඒ drone එක කොහොමද වැඩ කරේ කියලා බලලා ඔයාලට පුළුවන් මේ මේක මේ animate කරගන්න. එතකොට මම මේ මේ drone එකත් YouTube description එකේ දාන්නම්. මේ මේක Google Drive upload කරලා ඒ link එක මම YouTube එකේ description එකේ දාන්නම්. හෙට video එක දායි මං හිතන්නේ. එතකොට මේ එහෙම නැත්තම් ඔයාලට asset store එකෙන් drone එකක් ගන්න පුළුවන්. මේ drone එකත් මං asset store එකේ free asset එකක් asset එකක් තිබ්බේ. ඒක තමයි ගත්තේ මේ මේ මං එහෙම වුණොත් ඒ asset එකේ link එක හරි දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේකම අරන් හරි එහෙම නැත්තම් තියෙන එකක් මේ තව ෆ්‍රී ඇසෙට් තියෙනවා ගොඩක් ඒ තියෙන එකක් හරි අරගෙන මේ ප්‍රැක්ටිස් කර වෙන්න. එතකොට මේ ඊළඟ දවසේ මම කරන්නේ මේ ඩ්‍රෝන් එකේ ඉතුරු ටික, ඒ කියන්නේ මේ රොටේෂන් අරවම ක්ලිප් ටිකක් මම තව හදලා තියෙන්නේ. ඒ ක්ලිප් ටික ඇඩ් කරලා ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් පාර්ට් එක මේකත් එක්ක, ඒ කියන්නේ animation එක ප්‍රෝග්‍රෑම් කරන හැටි WASD ක්ලික් කරද්දි animation වලින් අනිත් animation වලට මාරු වෙන්න. මෙන්න මේ animation control එකේ transition වෙන විදිහ පොඩ්ඩක් programming part එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අදට මේ මම කරන්න ආපු ටික ඔච්චරයි. දැන් පොඩ්ඩක් ඔයාලට ලොකු Q&A එකකට ගන්න වෙලාව නම් නැහැ. දැන් මේ මේ අද කරපු මේ මේ tutorial එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හරි තේරුම් නැත්නම් තියෙනවා නම් හරි පොඩ්ඩක් message එකක් දාන්න. මම දැන් මේ screen sharing එක නවත්තනවා. ඔයාලට ප්‍රශ්න තියෙනවද දැන්? ඒ කියන්නේ මේ මේක ගැන මේක මේ උනේ කොහොමද? සමහර තැන් තේරුම් නැත්නම් එහෙම තියෙනවද? එහෙම තියෙනවනම් මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. එහෙම නැත්නම් කමන්නේ මේ පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා මැසේජ් එකක් දාන්න. ප්‍රශ්නයක් එහෙම ලොකුවට නැත්නම් අපි අද මේක මේ නවත්තමු දැන්ට. හරි හරි. එහෙනම් මේ එක්කෙනෙක් කියලා තියෙනවා අවුලක් නැහැ තේරුණා කියලා හැමෝටම. මම හිතනවා දැන් මේ හැමෝටමත් තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් ඔයාලා අර මං කිව්ව මේ අර animation clip ටික ලෑස්ති කරගෙන ඉන්න. අපි ඊළඟ මේ session එකේදී කොහොමද මේ මේක program කරගන්න කියලා කතා කරගමු. මේ මං ඒ tutorial එක කරන්නම් මේක program කරලා drone එක උඩ යවන මේ විදිහ ප්‍රෝග්‍රෑම් කරගෙන අපි ඉන්පුට් වලින් අපි දෙන WSD වගේ බටන් වලින් දෙන ඉන්පුට් වලින් මේ මේක වැඩ කරව ගන්න විදිහ පොඩ්ඩක් මේ කතා කරමු. ඉතින් ඔයාලා අර අර කිව්ව මං කිව්ව මේ දේවල් ටික හදාගෙන තියාගන්න. මේ එහෙනම් අදට ඔයාලා හැමෝටම good night. මේක මෙතනින් ඉවරයි. ඊළඟ session එකෙන් හමු වෙමු.